ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම ලෝකයේ අනිකුත් කලාප අතරින් අප්‍රිකාව කියන්නේ දුප්පත් රටවල් විශාල ප්‍රමාණයක් තිබෙන කලාපයක් බොහෝ අප්‍රිකානු රටවල අධික දූෂණය දේශපාලන අස්ථාවරත්වය සහ යුදමය තත්ත්වයන් පවතිනවා ඒ නිසා අප්‍රිකාව සැලකෙන්නේ ලෝකයේ අනිකුත් කලාපවලට සාපේක්ෂව ඉතාමත්ම පහළ ජීවන මට්ටමක් සහිත කලාපයක් විදියට කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දී අප්‍රිකානු රටවල් කිහිපයකින් ඉතාමත්ම වේගවත් ආර්ථික වර්ධනයක් දැක ගන්න පුළුවන් ඒ අතරින් ප්‍රධානම රටක් විදියට ටැන්සානියාවත් සැලකෙනවා ඇතරම ටැන්සානියාව विशाल वसें स्वाभाविक संपत् सह मानव संपत् पवती नट एवगेम एहि कलापे अनिकुत्रटवट सापेक्ष देशपालन स्थावरत्वया पवती नव एनिस वर्तमाने वेद्दि टैंसानिया सीयट हयकटासन्न आर्थिक वर्धन वेगया कतिवीति बिनवा इति नद वीडियो एन मे सुविशेषी इतामत्म सुंदर रट पिलिबंद सीलम विस्तर सोया बलमु ටැන්සානියාවේ නිල නාමය වෙන්නේ එක්සත් ටැන්සානියා ජනරජය. ඇතරම ටැන්සානියාව කියන නම නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රාන්ත දෙකක නාමයන්ගේ එකතුවකින්. එම ප්‍රාන්ත දෙක වෙන්නේ ටැන්ගානිකා සහ සැන්සිබාර්. මේ අතරින් ටැන්ගානිකා අප්‍රිකා මහද්වීපයේ ප්‍රධාන භූමිය පිහිටා තිබෙනවා. ඒ වගේම සැන්සිබාර් කියන්නේ ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන ඉතාමත්ම සුන්දර දූපතක්. ටැන්සානියා භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ අප්‍රිකා මහද්වීපයේ නැගෙනහිර ප්‍රදේශයේ. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 947303 विशाल नगर ඇතරම ටැන්සානියාව කියන්නේ භූගෝලීය වශයෙන් ඉතාමත්ම සුවිශේෂී පිහිටීමක් තිබෙන සාරවත් රටක්. ඒ පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ටැන්සානියාවේ සිටියමෙන් උනා. ඒ අනුව අප්‍රිකාවේ විශාලම සහ ලෝකයේ දෙවන විශාලම මිරිදිය ජලාශය පිහිටා තිබෙන්නේ ටැන්සානියාවේ. ඊට අමතරව නයගා සහ ටැන්ගානිකා කියන ඉතාමත්ම විශාල විල් ටැන්සානියාවේ දේශ සීමා ආශ්‍රිතව පිහිටා තිබෙනවා. ඒ වගේම ටැන්සානියාව කියන්නේ ඉතාමත්ම ආකර්ෂණීය වෙරළ තීරයක් සහිත රටක්. ඉන්දියන් සාගරය තුල ටැන්සානියාවට අයත් වෙරළ තීරයේ දිග කිලෝමීටර් 1424ක් වෙනවා. ඇතරම ටැන්සානියාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වයේ දක්වන කොටසක් විදියට ටැන්සානියාවට අයත් දූපත් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ටැන්සානියාවට ආර්ථික වශයෙන් වැදගත්කමක් තිබෙන දූපත් 20කට වැඩි ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. ඒ අතරින් ඉතාමත්ම ජනප්‍රිය දූපත විදියට සැන්සිබාර් හඳුන්වන්න පුළුවන්. එම දූපත් මාලදිවයින් සහ ඉන්දුනීසියාවේ බාලි දූපත් තරම්ම සුන්දරයි. මීට අමතරව ටැන්සානියාවේ ඉතාමත්ම අලංකාර කඳු පන්තියක්ද පිහිටා තිබෙනවා. ඒ අතරින් උසම කඳුමුදුන විදියට කිලිමන්ජාරෝ හඳුන්වන්න පුළුවන්. එය සැලකෙන්නේ අප්‍රිකා මහද්වීපයේ උසම කඳුමුදුන විදියට. ඒ නිසා කිලිමන්ජාරෝ කන්ද අප්‍රිකාවේ පියස කියන අනුවර්ත නාමයෙන්ත් හඳුන්වනවා. මෙම කඳුමුදුනේ උස අඩි 19341ක්. එනම් මීටර් 5895ක් වෙනවා. ඇතරම කිලිමන්ජාරෝ කියන්නේ ඉතාමත්ම සුන්දර විශාල සංචාරක ආකර්ෂණයක් සහිත කන්දක්. එහි උස කොතරම්ද කියනවනම් එය සමකාසන්නව පිහිටා තිබුණත් කඳුමුදුනේ ස්ථිර ග්ලැසියරයක් දැක ගන්න පුළුවන්. කෙසේ වෙතත් ටැන්සානියාව සහ කෙන්යාව අතර දේශ සීමාව පිහිටා තිබෙන්නේ මේ කඳු වැටිය හරහා. ඒ නිසා මෙහි කොටසක් කෙන්යාවටත් අයත් වෙනවා. මීට අමතරව ටැන්සානියාව දුර්ලභ වනසතුන් විශාල ප්‍රමාණයේ උද්‍යාන සහ වනාන්තර සහිත රටක්. ඒ නිසා ටැන්සානියාවත් කෙන්යාව වගේම ලෝකයේ අංක 1ක සෆාරි ගමනාන්තයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි දේශගුණය රටේ විවිධ ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. මොකද ටැන්සානියාව කියන්නේ වර්ග කිලෝමීටර් මිලියන 1කට ආසන්න විශාල ප්‍රමාණයේ රටක්. සාමාන්‍යයෙන් මාර්තු මාසයේ සිට මැයි දක්වා ටැන්සානියාවට අධික වර්ෂාපතනයක් ලැබෙනවා. ඊට අමතරව වසරේ අනිකුත් කාලවලත් රටේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වර්ෂාව ඇති වෙනවා. සමස්තයක් වශයෙන් ටැන්සානියාව කියන්නේ පොහොසත් ජෛව විවිධත්වයක් සහ භූවිෂමතාවයක් සහිත ඉතාමත්ම සාරවත් රටක්. 2023 වර්ෂයේ වෙද්දි ටැන්සානියාවේ ජනගහනය මිලියන් 61ක් වෙනවා. ඇතරම ටැන්සානියාව කියන්නේ විශාල ජනවාර්ගික විවිධත්වයක් සහිත රටක්. ඒ අනුව එහි ජනවර්ග 120කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. රටේ නිල භාෂාවන් වෙන්නේ ස්වාහිලි, ඉංග්‍රීසි සහ අරාබි. මෙහි ජාතික භාෂාව විදියට ස්වාහිලි හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ටැන්සානියාව තුළ විවිධ ජන කණ්ඩායම් විසින් භාවිතා කරන භාෂාවන් 120කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ටැන්සානියා ජනගහනයෙන් වැඩි පිරිසක් අදහන ආගම වෙන්නේ ක්‍රිස්තියානි. එම ප්‍රතිශතයේ 63% ඊට අමතරව 134.1% ඉස්ලාම් අදහනවා. ඇතරම ටැන්සානියාව කියන්නේ ඉතාමත්ම පොහොසත් සංස්කෘතියක් පවතින රටක්. ඔබට ඒ පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන් නැති මෙහි ජීවත් වන ජන කණ්ඩායම් ප්‍රමාණය අනුව. ඒ නිසා ටැන්සානියාව කියන්නේ භූගෝලීය වශයෙන් වගේම සංස්කෘතික වශයෙන් උත් ඉතාමත්ම සුන්දර රටක් විදියට හඳුන්වන්න පුළුවන්.
ටැන්සානියාවේ ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව ටැන්සානියාව කියන්නේ තවමත් පහළ ආදායම් ලබන රටක්. 2023 වර්ෂයේ වෙද්දී මෙහි දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 76.5ක් වෙනවා. කෙසේ වෙතත් 2017 වර්ෂයේ ටැන්සානියාවේ දල් දේශීය නිෂ්පාදනය උනේ ඇමරිකන් ඩොලර් බිලියන් 47ක් පමණයි. එවකට ශ්‍රී ලංකාවේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 84ක් වුණා. නමුත් මේ වෙද්දී ශ්‍රී ලංකාවේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 74යි. ඒ අනුව ටැන්සානියාව ඉතාමත්ම කෙටි කාලයක් තුළ දල් දේශීය නිෂ්පාදනය ශ්‍රී ලංකාව අභිබවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මිලියන් 60කට ආසන්න ජනගහනයක් සිටින ටැන්සානියාවේ ඒක පුද්ගල ආදායම තවමත් ඇමරිකන් ඩොලර් 1245ක් පමණයි. මොවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 160 වෙනි ස්ථානයේ. එහි ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 71 වෙනි ස්ථානයේ. ඒ වගේම ලෝක දූෂණ දර්ශකයෙන් ටැන්සානියාව රැඳී සිටින්නේ 94 වෙනි ස්ථානයේ. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 101 වෙනි ස්ථානයේ. ඇතරම ටැන්සානියාවේ මහා සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වෙලා තවම වසර 5ක්වත් ගත වෙලා නැහැ. ඒ නිසා තවමත් ටැන්සානියාව සැලකෙන්නේ ලෝකයේ අධික දරිද්‍රතා අනුපාතයක් සහිත රටක් විදියට. එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව මෙහි ජනගහනයෙන් 68%කගේ දෛනික ආදායම ඇමරිකන් ඩොලර් 1.25ට අඩුයි. ඒ වගේම ජනගහනයෙන් 32%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවටත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් පසුගිය වසර 10 තුළ මෙහි දරිද්‍රතාවේ 8%කින් අඩු වී ඇති බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙනවා. ටැන්සානියාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වයේ දක්වන අංශ විදියට නිෂ්පාදන සේවා සහ කෘෂිකර්මාන්තය හඳුන්වන්න පුළුවන්. ඒ අනුව රටේ ආදායමෙන් වැඩි ප්‍රමාණයකට දායකත්වයේ දක්වන්නේ කෘෂිකර්මාන්තය. ටැන්සානියාවේ ප්‍රධානම කෘෂිකාර්මික නිෂ්පාදන විදියට කෝපි, තේ, දුම්කොළ, කපු, කජු සහ බඩඉරිඟු හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ ටැන්සානියාවේ කෘෂිකර්මාන්තය සිදු වෙලා තියෙන්නේ ඉතාමත්ම අක්‍රමවත් විදියට. ඒ නිසා එහි විශාල වශයෙන් වගා විනාශය සිදු වී තිබෙනවා. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දී ටැන්සානියාවේ කෘෂිකර්මාන්තය සඳහා විධිමත් ව්‍යාපෘති ආරම්භ වී තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී මෙය ලෝකේ ප්‍රධානම කෘෂිකාර්මික රටක් බවට පත්වෙන්න වැඩි ඉඩකඩක් පවතිනවා. කෘෂිකර්මාන්තයට පසු මෙහි ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වන්නේ ස්වාභාවික සම්පත්. ඒ අනුව ටැන්සානියාව තුළ දියමන්ති, රත්රන්, ටැන්සානයිට්, ගල් අඟුරු සහ ස්වාභාවික වායු විශාල වශයෙන් පවතිනවා. ටැන්සානියාවේ අපනයන ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ මේ සම්පත්. ඒ වගේම රට තුළට විශාල වශයෙන් විදේශීය ආයෝජන ආකර්ෂණය කරගන්නත් මේ සම්පත් විශාල වශයෙන් ඉවහල් වෙනවා. මීට අමතරව ටැන්සානියාවේ ආර්ථිකයට දායකත්වය දක්වන ප්‍රධාන මාංශයක් විදියට සංචාර කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. ඇත්තම ටැන්සානියාව කියන්නේ විවිධ භූලක්ෂණ පවතින ලෝකේ සුන්දරම රටවලින් එකක්. ඒ වගේම මෙය ලෝකේ ප්‍රධානම සෆාරි ගමනාන්තයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මෙහි වැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගත් සුන්දරම ස්ථාන වෙන්නේ රටේ පවතින අතිවිශාල උද්‍යාන, කිලිමන්ජාලෝ කඳුවැටිය සහ සැන්සිබාර් දූපත්. සංචාර කර්මාන්තයට අමතරව මෙහි නිෂ්පාදනාංශය සැලකිය යුතු මට්ටමකින් පවතිනවා. ඒ අනුව වර්තමානයේ වෙද්දී ටැන්සානියා රාජ්‍ය මෙහි ආර්ථිකය විවිධාංගීකරණය කරන්න උත්සාහ කර තිබෙනවා. මෙහි නිෂ්පාදන අතර ප්‍රධාන වෙන්නේ රෙදිපිලි, ආහාර සැකසීම, සිමෙන්ති සහ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. කෙසේ වෙතත් මෙහි නිෂ්පාදනාංශයේ යටිතල පහසුකම් සහ විදුලි හිඟය නිසා පීඩාවට පත්වන බවට වාර්තා වෙනවා. නමුත් වර්තමානයේ වෙද්දී ටැන්සානියා රාජ්‍ය විසින් යටිතල පහසුකම් සහ විදුලි නිෂ්පාදනය සඳහා රට තුළ විශාල වශයෙන් ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ඒ නිසා මේ වෙද්දී ටැන්සානියාව තුළ ඉදිවෙමින් පවතින මහා මාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ බලශක්ති ව්‍යාපෘති විශාල වශයෙන් දැක ගන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ වෙද්දී ටැන්සානියාවට විශාල වශයෙන් විදේශීය ආයෝජන ගලා එනවා. එයට රටේ පවතින ස්ථාවර දේශපාලනය සහ අඩු දූෂණයත් හේතු වෙලා තියෙනවා. කෙසේ වෙතත් ටැන්සානියාව මුහුණ දෙන ප්‍රධානම ආර්ථික අභියෝගය විදියට ආදායම් අසමානතාවය හඳුන්වන්න පුළුවන්. මේ තත්ත්වය මත රටේ සංවර්ධනයේ යම් යම් ප්‍රදේශවලට පමණක් සීමා වීමක් දැක ගන්න පුළුවන්. ඒ නිසා රටේ දුෂ්කර ප්‍රදේශවල සිටින පුද්ගලයන්ගේ ආදායම් ඉහළ යන්නේ ඉතාමත්ම සෙමින්. ඊට අමතරව ටැන්සානියාව මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක් වෙන්නේ වන විනාශය සහ සත්ව ඝාතනය. ඇතරම ටැන්සානියාව තුළ විශාල වශයෙන් අලි ඇතුන්, රයිනෝ, සිංහයෝ, කොටි, වලස්සු වගේ සතුන් ජීවත් වෙනවා. මේ අතරින් ප්‍රධාන වශයෙන් ඇතුන් සහ රයිනෝ දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වන බවට වාර්තා වෙනවා. ඒ වගේම ටැන්සානියාවේ ප්‍රධානම ආර්ථික ප්‍රතිපත්තියක් වෙන්නේ පස් අවුරුදු සැලැස්ම. එය අවසන් වෙන්නේ 2025 වර්ෂයේදී. එයට අධිවේගී මාර්ග, වරාය, බලශක්තිය ඇතුළු විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. වර්තමානයේ වෙද්දී ටැන්සානියාවේ ජනාධිපති ලෙසින් කටයුතු කරන්නේ සමියා හසන් මහත්මිය. ඒ අනුව ඇය ටැන්සානියාවේ පළමු කාන්තා ජනාධිපතිනිය විදියට සැලකෙනවා. ඇතරම ටැන්සානියාව කියන්නේ 60%කටත් වැඩි ක්‍රිස්තියානි ප්‍රතිශතයක් සහිත රටක්. එවැනි රටක මුස්ලිම් ජනාධිපති කෙනෙක් සිටීම විශේෂත්වයක්. ඇතරම මෑගේ දුරකාලය තුළ ටැන්සානියාව විශාල වශයෙන් ආර්ථික වර්ධනයක් ලබා තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට ටැන්සානියාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1000 පසු කරන්නේ 2023 වර්ෂයේදී. මීට අමතරව ටැන්සානියාව කියන්නේ
කියන්නේ ඉතාමත්ම විශාල ඉතිහාසයක් තිබූ වෙළඳ මධ්‍යස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉන්පසු යුරෝපීය බලවතුන් විසින් ටැන්සානියාවේ පාලනය සඳහා යුද්ධ ඇති කළා. එහි ප්‍රතිඵලයක් විදියට 19 වෙනි සියවසේ අගභාගයේ වෙද්දී ටැන්සානියාව ජර්මනිය යටත් විජිතයක් බවට පත් වුණා. එම කාලය තුළ ජර්මනිය විසින් ටැන්සානියාවේ සම්පත් සහ ශ්‍රමය දැඩි ලෙස සූරාකෑ බවට වාර්තා වෙනවා. ඉන්පසු පළමු ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය විසින් ජර්මනිය පරාජයට පත්කොට මෙහි බලය ස්ථාවර කරගන්නවා. එතෙන් පටන් ටැන්සානියාව පවතින බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදියට. එම කාලය තුළ ටැන්සානියාව හැඳින්වුණේ ටැන්ගානිකා නමින්. ඉන්පසු ටැන්ගානිකාව බ්‍රිතාන්‍යෙන් නිදහස ලබන්නේ 1961 දෙසැම්බර් 9 වෙනිදා. පසුව 1964 දී ටැන්ගානිකා සහ සැන්සිබාර් දූපත එක්සත් කරනවා. එතෙන් පටන් ටැන්ගානිකා කියන ප්‍රදේශයේ නම ටැන්සානියා විදියට වෙනස් කරනවා. සැන්සිබාර් ටැන්ගානියාවත් සමග එක්වීමට පෙර එහි ආධිපත්‍ය දැරුවේ අරාබිවරුන් විසින්. ඇතරම සැන්සිබාර් ටැන්ගානියා සමග එක්වී ටැන්සානියා එක්සත් ජනරජය පිහිටවන්නේ විශාල විප්ලවයකින් පසුව. අද වීඩියෝව අප්‍රිකාවේ මේ සුවිශේෂී රට පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 500කට වැඩි ප්‍රමාණයක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.